මරණින් පසු යළි ඉපදීම දක්වා සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය වූ පුනර්භව සාධක ඉතා දුර්ලභයි. ලොව පර්යේෂණවලට ලක් වූ පෙර භවය හෙළි කළ දරුවන් 3500ක පමණ ප්‍රමාණයකින් මව්කුසට පැමිණි අයුරු හෙළි කළ සිදුවීම් ඇත්තේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් ඇත්තේ 20කටත් වඩා අඩුවෙන්. ඇතැම් විට පෙර භවය හෙළි කළ දරුවාගේ උපතත් පෙර භවයේ පුද්ගලයාගේ මරණයත් අතර කාලය වසර ගණනාවක් බවටද පත්වී තිබෙනවා. එවැනි කාල පරිච්ඡේද අනුව ඔවුන් වෙනත් ජීවිතයක් හෝ කිසියම් බලවේගයක් ලෙස සිට ඇති බැව් හෙළි වී තිබෙනවා. එවැනි පුනර්භව සිදුවීම්වලදී මරණ සහ උපත අතර ජීවිතය ඉන්ටර්මීඩියට් ලයිෆ් ලෙස හැඳින්වෙනවා. ඒ යටතේ මරණින් පසු මව්කුස දක්වා පැමිණි අයුරු හෙළි කළ දරුවෝ කීප දෙනෙක් අතිශය පුදුම තොරතුරු හෙළි කළා. ශ්‍රී ලංකාවේ දරුවන් මගින්ද මරණින් පසු යළි උපත සිදුවීම දක්වා ගමන් මග හෙළි වූ අවස්ථා තිබෙනවා. පෙර භවයේ ජීවිතය අවසන් වීමෙන් පසු යළි මව්කුසට එන තුරු ගත කළ ජීවිතයක් හෙළි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලැබුවේ බලංගොඩ ප්‍රදේශයේදී. මිනි මැරුමක තොරතුරු හෙළි වූ එම පුනර්භව සාධකයේ පෙර භවයේ තැනැත්තා එල්ලා මරණ ලදායකු වීම විශේෂත්වයක්. 60 දශකයේදී සියුම් පර්යේෂණයකට ලක් වූ එම දරුවාගේ උපත සිදුවීම ශාරීරික අඩුපාඩු සහිතව වීමද විශේෂත්වයක්. 1947 වසරේදී උපත ලද එම දරුවා වයස අවුරුදු 3 දී පෙර භවය හෙළි කළා. පෙර භවයේදී බිරියට පිහිපහර එල්ල කර මරණය සිදු කිරීම නිසා ඔහුට මරණීය දඬනය නියම වූ බැව් එම දරුවා පැවසුවා. එම මිනි මැරුම සිදු කිරීම නිසා පෙර භවයේදී ඔහුට එල්ලුම් ගස නියමව මරණය සිදු වූයේ 1928 වසරේදී. එහිදී පෙර භවයේ මරණයත් යළි උපත සිදු වූ දිනත් අතර කාලය වසර 18ක් පමණ වුණා. එම දරුවාගේ පෙර භවය පිළිබඳ තොරතුරු අනාවරණය වීමද සිදුුණේ පුදුම උපදවන අයුරුනුයි. යන්තම් කතා කිරීම ආරම්භ කළ ඔහු තනිවම කතා කරමින් තම අතේ සහ පපුව ප්‍රදේශයේ පැවති ආබාධිත තත්ත්වය ඇතිවීමට හේතුව ප්‍රකාශ කළා. තම පුත්‍රයාගේ කතාවෙන් පැහැදිලි වුණේ පෙර භවයේ බිරියගේ මරණය සිදු කර ඇති බවයි. අනතුරුව එම දරුවා පෙර භවයේ පදිංචිව සිටි ගම් ප්‍රදේශය සහ ඔහු බන්ධනාගාරගත වූ අන්දමත් අනාවරණය කළා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී සිදු කරනු ලබන ක්‍රියාවලියද ඔහු නිවැරදිව ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් වුණා. මේ පිළිබඳ පර්යේෂණයක යෙදුණ මහාචාර්ය ස්ටීවන්සන් සහ ෆ්‍රැන්සිස් ස්ටෝරි යන මහත්තුරුන් විසින් ඔවුන් පර්යේෂණ වාර්තාවලටද එම කතාපුවත ඇතුළත් කර තිබෙනවා. මෙම පුනර්භව සාධකයේ උපත සහ මරණය අතර ඇති කාලයට විසඳුමක් ලෙස එම දරුවාගේ ප්‍රකාශය ප්‍රබල සාක්ෂියක් බවට පත් වුණා. මරණය සිදුවීමෙන් පසු පියාසර කිරීමේ හැකියාවක් තිබූ බැව් ඔහුගේ ප්‍රකාශයේ තිබුණා. මරණින් පසු ගිනි ගොඩකට වැටුණ ලෙස දැනුණ බවද ඔහු පැවසුවා. අනතුරුව ගසක අත්තක් මත සිටි බවක්ද ඔහුගේ මතකයේ තිබුණා. යළි මිනිස් භාවය ලැබීමට පළමු ඔහු කිසියම් පක්ෂියෙකු ලෙස සිටි බවට එය ප්‍රබල සාක්ෂියක් වුණා. මේ අතර පෙර භවයේ මරණය සිදුවීමෙන් පසු එකවරම මව්කුසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝද සිටිනවා. ඇතැම් දරුවන් ප්‍රකාශ කළේ මව හමු වී ඇය මගින් උපත ලැබූ බවයි. තවත් දරුවෙක් පියාව හමු වී පියා මගින් පැමිණි බැව් අනාවරණය කළා. රථ වාහනවල නැගී නිවසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝද සිටියා. මරණය සිදුවීමෙන් පසු විවිධ ස්ථානවල රැඳී සිට යළි ඉපදීමට මවක් හමුවනු තුරු මග බලමින් සිටි බැව්ද ඇතැම් දරුවන්ගේ මතකයේ තිබුණා. එවැනි දරුවන් කීප දෙනෙක්ද පර්යේෂණ අතර සිටිනවා. පෙර භවයේ මරණින් පසු යළි උපත ලැබීමට මව්කුසක් තුළට එන තුරු ගසක අත්තක රැඳී සිටි බවක් හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබුවා. බොන් කච් නම් එම දරුවා පෙර භවය ගැන හෙළි කරමින් කියා සිටියේ ඔහු රැඳී සිටියේ උණ පඳුරක් මත බවයි.
පෙර භවයේ හෙලිකල ඇතැන් දරුවන්ට තම මල සිරුර ගෙන ගිය ගමන් මාර්ගයත් ඒවන විට ඔවුන් රැඳී සිටි ස්ථානයත් මතකයෙන් හෙලි කිරීමට හැකියාව තිබුණා. බදුල්ල ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් පිළිබඳව මීට වසර ගණනාවකට උඩදී පර්යේෂණයක් පැවැත්වීමට අවස්ථාව උදා වුණා. ඒ වන විට තෙහැවිරිති වියේ පසු වූ එම දරුවා පෙර භවය අනාවරණය කරමින් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් මරණය සිදු වූ බැව් කියා සිටියා. එදා එම දරුවාගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරත් ඒ අයුරින්ම මෙන්න මේ විදියයි. ඔයා ඉස්සර ආත්මෙදී මොකද වුනේ? ට්‍රැක්ටරේ පෙරළුණා. කොහෙදිද? වැලිමඩදී. කොහේ යන විටද? මතක නෑ. ට්‍රැක්ටරේ මොනවද තිබුණේ? අල. ට්‍රැක්ටරේ එළෙව්වේ කවුද? මම. ට්‍රැක්ටරේ කාගේද? අපේ. ඔයාට තුවාල වුණාද? මැරුණා. ඊට පස්සේ මොකද වුනේ? මගේ මිනිය පෙරහැරේ අරගෙන ගියා. පෙරහැරේ අරන් ගියේ කොහොමද? බෙර ගහ ගහ පෙට්ටියක දාගෙන. ඔයා එතකොට කොහෙද හිටියේ? සොල්දරේ උඩ. සොල්දරේට ආවේ කොහොමද? ඉස්පිරිතාලේ ඉඳලා. ආවේ කා එක්කද? තනියම. උඩ තට්ටුවේ සිටිද්දී ඔයා මොකද කළේ? මිනිය දිහා බලා හිටියා. ඔයාව අරන් ගියේ කොහෙටද? සොහොනට. එතන කවුද හිටියේ? මතක නෑ. එතන සිටියේදී මොකද කළේ? ඇවිද්දා. ඊට පස්සේ මොකද වුනේ? මේ අම්මා ළඟට ආවා. අම්මා කොහෙද හිටියේ? ගෙදර. මේ අයුරින් පෙර භව තොරතුරු හෙළි කළ දරුවාගේ ප්‍රකාශ තුල තිබූ ප්‍රබලතම සාක්ෂිය බවට පත්ුනේ ඔහු ඒවන විට කිසිදු අවමංගල උත්සවයක් නොදැක තිබීමයි. බුරුමයේ පුනර්භව සිදුවීමක් හෙළි කළ දරුවෙකුගේ ප්‍රකාශයක් මගින්ද මරණය සිදුවීමෙන් පසු මව වෙත පැමිණි අයුරු අනාවරණය වුණා. පුනර්භව පර්යේෂකයෙකු වූ ෆ්‍රැන්සිස් ස්ටෝරි විසින් සිදු කළ එම පර්යේෂණයේදී දරුවාගේ පෙරභව තොරතුරු සිහිවීම සිදු වී ඇත්තේද පුදුමාකාර අයුරුනුයි. වයස අවුරුදු 6ක්ව සිටි සම්රූන් නම් එම දරුවාට දිනක් මව නිවස පිරිසිදු කරන ලෙස පැවසුවා. ඉන් කෝපයට පත් වූ ඇය මට මගේ ගෙදර යන්න ඕනෑ. ඒ අම්මා නම් කවදාවත් මට වැඩ කියන්නේ නෑ යැයි පැවසුවා. මවිතයට පත් වූ මව ඒ අම්මා කොහෙද ඉන්නේ යැයි විමසීමක් කළා. එමගින් පෙර භව මතකය අවදි වූ දැරිය ඇය සිටි ගම් ප්‍රදේශයේ හෙළි කළා. එහෙත් දෙමාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කළේ නැහැ. මාස කීපයක් ගත වුණා. දිනක් දොඩම් වෙළඳාමේ නියුතු කාන්තාවක් නිවසට පැමිණියා. ඇය දොඩම් රැගෙන පැමිණි ගම් ප්‍රදේශයේ හෙළි කරමින් ඒවා අලෙවි කිරීම සඳහා නිවසියන් සමග කතා කළා. එම ගම් ප්‍රදේශයේ ශ්‍රවණය වූ විගස අසල සිටි දැරිය ඉදිරිපත් වුණා. වෙළඳාමේ යෙදී සිටි කාන්තාව වෙත පැමිණි ඇයව එම ගම් ප්‍රදේශයට රැගෙන යන ලෙස ඉල්ලා සිටියා. එම කාන්තාව මගින් දැරියගේ පෙර භව නිවස සොයා ගැනීමට අවස්ථාව ලැබුණා. පෙර භවයේ සනාථ වීමෙන් පසු දියණිය ඇමතූ මව එහෙම ඉඳලා මෙහි ආවේ කොහොමද යයි ප්‍රශ්න කළා. එයට පිළිතුරු දුන් දැරිය මම ආවේ අම්මත් එක්ක බස් එකෙන්. ඔයාගේ ඇඳුමේ එල්ලිලා යයි පිළිතුරු දෙනු ලැබුවේ මව මවිතයට පත් කරමිනුයි. දාවත ප්‍රදේශයේදී උපත ලැබූ දැරියක්ද පෙර භවයේ මරණින් පසු දැන් මව වෙත පැමිණි අයුරු හෙළි කළා. ඇය පැවසුවේ පෙර භවයේදී සිය ජීවිතය අවසන් වූයේ කතරගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් නිසා බවයි. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී පෙර භව නිවෙස් සහ ඥාතීන්ද සොයා ගැනීමට ඇයට හැකි වුණා. යලි ඉපදීම සඳහා මව හමුවීම සිදු වූයේ කතරගමදී බැව් මෙම දැරිය ප්‍රකාශ කළා. ඇගේ ප්‍රකාශය පිළිබඳව මාපියෝ දැඩි විමර්ශනයක යෙදුණද එහිදී සනාථ වූ සිදුවීමක්ද අතිශයින් වැදගත් වුණා. පෙර භවයේ හෙළි කළ දැරියගේ උපත සිදුවීමට ප්‍රථම මව කතරගම ගියා. එහිදී ආහාර ගැනීමට සැමියා සමග වෙළඳ සැලකට ගියා. එම වෙළඳ සැලේ ටික වේලාවක් නතර වී සිටි බැව් ඇගේ මතකයේ තිබුණා. දියණිය විසින් හෙළි කළ පෙර භවයේ මියගිය දැරියගේ දෙමාපියන් වූයේ එම වෙළඳ සැල හිමව සිටි යුවලයි. මියගිය දැරිය සිටියේද එම වෙළඳ සැල පිහිටි නිවසේයි.
ඇගේ ජීවිත තොරතුරු නිවැරදිව සනාථ කිරීමට එදා මෙම පුනර්භව සාධකයේදී අවස්ථාව ලැබුණා. යළි ඉපදීමට මව හමුුණේ කෙසේදැයි එදා ඇගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ කතරගමදී යනුවෙනුයි. ඇගේ එම අනාවරණය කිරීම අතිශය පුදුම උපදවන්නක් බැව් දෙමාපියෝ පැවසුවා. යළි ඉපදීම සඳහා මව වෙත පැමිණි අයුරු ඉතා හොඳ මතකයකින් හෙළි කළ දරුවෙක් තායිලන්තයේ සිදු කළ පර්යේෂණයකදී හමු වී තිබෙනවා. කීච් නම් එම දරුවා විසින් හෙළි කරන ලැබුවේ වයස අවුරුදු 20ක් වූ තරුණයෙකුගේ ජීවිත තොරතුරුයි. එම තරුණයාගේ මරණයට හේතුව වූයේ කොලරාව රෝගය වැළඳීමයි. තම මරණයේ සිදුවීමෙන් පසු නිවෙස් තුල සිටීමට උත්සාහගත් බවත්, එහෙත් නිවසේ පැවති දානමය පින්කමක් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ පැමිණීම නිසා නිවසින් පිටතට පැමිණි බවත් කීවා. අනතුරුව තම මව නිවසින් පිටතට එනතුරු බලා සිටි බැවුද එම දරුවා හෙළි කළා. බොහෝ වේලාවක් ගෙමිදුලේ රැඳී සිටියේදී බාල්දියක් රැගෙන කාන්තාවක් යනුදුටු විගස එම බාල්දිය තුලට පැනගත් බැවුද පැවසුවා. අනතුරුව එම කාන්තාව සමග ගමන් කරන විටදී සුනකයින් රැසක් ඇයට බිරීම නිසා ඔහු බියපත් වී බාල්දියෙන් ඉවතට පැන පාලමක් වැනි ස්ථානයක රැඳී සිට තිබෙනවා. එම පාලම යට තිබූ ජලයෙන් කාන්තාව ස්නානය කරන තුරු ඔහු පාලම උඩ රැඳී සිට ඇය සමග පැමිණි බැව් පැවසුවා. පැමිණි අයුරු එම දරුවා හෙළි කරනු ලැබුවේ ඇගේ ගෙලේ එල්ලී බවයි. ඊට පසු ඔහු මෙලොවට බිහිවීමට මව බවට පත් වූයේ එම කාන්තාව බැව් දරුවා අනාවරණය කළා. මෙම පුනර්භව පර්යේෂණයේදී පෙර භවය හෙළි කළ දරුවාගේ මවගෙන් විමසීමේදී අනාවරණය වූ ඇගේ මතකයද ප්‍රබල සාක්ෂියක් බවට පත් වී තිබෙනවා. එනම් දරු පිළිසිඳ ගැනීමට සති ගණනකට පෙර ඇය ස්නානය සඳහා එම ජලාශය වෙත ගිය දිනකදී සුනකයන් පිරිසක් බාල්දිය දෙසට බිරීම සිදුවීමයි. එය ඇයට අමතක නොවන සිදුවීමක් ලෙස දරුවාගේ මව විසින් ප්‍රකාශ කරනු ලැබුවා. මෙවැනි පුනර්භව සාධක අනුව යළි ඉපදීමක් සිදුවන විටදී මව වෙත පැමිණීම ඇතැම් දරුවන්ගේ මතකයේ තිබූ බැව් දක්නට ලැබෙනවා. උපුටා ගැනීම තිස්ස ජයවර්ධනයන් පුවත්පතකට සැපයූ ලිපියක් ඇසුරෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම like, comment, share කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.